ලස්සන සිද්ධියක් තියෙනවා උත්තර කියලා භික්ෂුවක් තරුණ හාමුදුරුව කෙනෙක් අවුරුදු 18ක් විතර වෙන තරුණ ස්වාමින් වහන්සේ නමක් එක දවසක් ගඟට වතුර ගේන්න ගියාම පැන් පාත්‍රයට අරගෙන එන්න ගියාම හොරු ටිකක් ඇවිල්ලා උන්වහන්සේ පැන් පාත්‍රයේ තියලා ඇතුලේ ගඟට බැහැලා පොඩ්ඩක් ඇඟපත සෝද ගන්නකොට හොරු ටිකක් ඇවිල්ලා රාජ්‍ය රූපස්යෙන් රාජපුරුෂව පනනවා මේ හොරු ටික ඉස්සරහා අර හාමුදුරුව අනිත් පැත්ත හැරිලා හිටියේ මේ අයගේ අතේ තිබුණු රත්තරන් බඩු ටික ඔක්කොම අර පාත්‍රයට දාලා මේ හොරු ටික කැලේට පැන්නා දැන් රාජපුරුෂය ඇවිල්ලා බැලුවා වටපිට හාමුදුරුව කෙනෙක් ඉන්නවා ගංගියුරේ හාමුදුරනේ මෙතනින් මේ කවුරු හරි පිරිසක් දුවනවා දැක්කද නෑ නෑ මම දැක්කේ නෑ හාමුදුරු ගඟ බලහනේ නීටි එහෙම ගඟ පැත්තට හැරිලා නීටි ඊට පස්සේ වටපිට බලනකොට අර අස්වැයාගේ පිටේ ඉඳලාම එක හොරෙක් අර පාත්‍රයේ දිහා බැලුවා ඒක රාජපුරුෂයෙක් බලනකොට මෙන්න රත්තරන් බඩු ටික තියෙනවා පාත්‍රය ඇතුලේ ආ එහෙනම් මෙයත් මේකට සම්බන්ධයි කියලා අර හාමුදුරුව කිසි වගේ වගක් දන්නේ නෑ ඉතින් මේ හාමුදුරුව අරගෙන ගියා එදා නඩුව අහන්න ඉඳලා තියෙන වස්සකාරයම තියා වස්සකාරගේ බිද්දුව තමයි බඳින්න ඉඳලා තියෙන්නේ මේ උත්තර. එහෙම. මේ ස්වාමීන් වහන්සේ තරුණ හාමුදුරුව කෙනෙක්. එහෙම. වස්සකාර බැලුවා මගේ කෙල්ලක් දාලා තමයි උඹ ගියේ හොඳ වැඩක් කරන්න කියලා නඩුව අහන්න නැතුව දඬුවම් නියම කරා. එහෙම. උල තියලා මරන්න කිව්වා. ඉතින් මේ කාරණේ සාරිපුත්ත හාරු දැනගෙන බුදුරජාණන් වහන්සේට ගිහින් මතක් කළා ස්වාමීනි හරි අරුබුදයක් මේ අපේ ශ්‍රාවකයෙක් උල තියන්න ලෑස්ති. උල තියලා ඒ වෙනකොට බුදුරජාණන්ස් කෙලින්ම යන්නේ උත්තර භික්ෂුව ඉන්න තැන රජුරුව ළඟට ගියේ නෑ. එහෙම. අද නම් කෙලින්ම රජුරුව ළඟට යන්නේ නැද්ද? එහෙම. කොහොමද එහෙම කරන්නේ? හාමුදුරුව කෙනෙකුට එහෙම කරන්න පුළුවන්ද? මේතන ලොකු අසාධාරණයක් වුණේ. එහෙම කරන්න පුළුවන්ද? මේක බෞද්ධ රටක් කියලා ලොකු කතාවක් ඉන්නේ නැද්ද? එහෙමයි. මේක බෞද්ධ රටක්, මේක බෞද්ධ සම්භවයක් තියෙන්නේ. අපි තමයි මේක රැක්කේ. ඔබතුමා පත් කරෙත් අපි ඔය වගේ ලොකු කතාන්දර ගොඩක් ඉන්නේ නැද්ද? එනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පිළිතුරු සපයන විදිය. මොකද උන්වහන්සේ දන්නවා මේ අත්දැකීම් සියල්ල සාංශාරික බව. උන්වහන්සේ කෙලින්ම උත්තර කියන භික්ෂුව ළඟට යන්නේ. උත්තර ළඟට ගිහින් උත්තරව සනසන්නිත් සාධාරණීකරණය කර. උත්තර ඔබට හිතෙන්න පුළුවන් මේක රජුරුවන්ගේ ප්‍රශ්නයක් කියලා. නැහැ. ඔබට හිතෙන්න පුළුවන් මේ හොරු තමයි වරද කළේ. එහෙම. ඒකත් එහෙම නෙමෙයි. ඔබට හිතෙන්න පුළුවන් වස්සකාරයි වරද කළේ. මගේ පරණ කෝන්තරයක් මේ පිරිමැහුවේ කියලා. නැහැ. ඔබමයි වරද කරගත්තේ. ඔබමයි වරද කරගත්තේ. දැන් මේ උලේ බහින භික්ෂුවකට කියන කතාව. එහෙම. ඔබමයි වරද කරගත්තේ. මොකද්ද ඔබ කරපු වරද? ඔබ එක්තරා වෙලාවක දැන් බලන්න පරණ අකුසල් දෙකක් කියනවා. අම්මත් එක්ක එක්තරා වෙලාවක රණ්ඩු වෙනකොට දැන් අපි මේ වගේ දෙයක් අකුසලයක් විදිහට අපිට බලපායි කියලා අපි හිතන්නේ. රණ්ඩු වෙනකොට එක දවසක් අම්මට කිව්වලු "තී උල තියන්න තියෙන්නේ කොයි වෙලාවෙත් කියවනවා" කියලා. එහෙම. Tamanගේ මවට එහෙම කතාවක් කිව්වලු. දැන් මේ කර්ම විපාක පෙන්වන විදිය බුදුරජාණන් වහන්සේ. ඒ වගේම තව කර්මයක් තිබ්බලු එක දවසක් කිරිදොවනකොට මේ ගොපලු දරුවෙක් විදිහට කිරිදෝදෝ ඉන්නකොට මැස්සෙක් වැටුණලු කිරියකට. එහෙම. ඒතර තව පොඩි කොල්ලෝ ටිකක් වටේ හිටියලු. ඒ කොල්ලොන්ට කිව්වලු "උඹලා දන්නවද රජුරු උල තියෙන විදිය කියලා කොහොඹ කූරක් අරගෙන අර මැස්සව උල තිබ්බලු." එහෙම. ඒතර මේක ඊටාම සරල සිද්ධි දෙකක් වගේ පෙනුනට මේ සිද්ධි දෙකේ අන්තර් සම්බන්ධය කියමින් බුදුරජාණන් වහන්සේ තා ලස්සන කාරණයක් කියනවා. උත්තර මේ මොහොතේ අත්දැකීම දිහා බලන් ඉපා. මේක සාංශාරිකයි පුතේ උත්තර නිවෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ හිස අත ගන්නකොට ධර්මයේ කියනකොට උල උඩ ඉඳලා රහත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අත්දකින්න කිසිම අත්දැකීමක් નિરાයාසයෙන් සිද්ධ වෙච්ච අසාධාරණ අත්දැකීම් විදියටම අපි දකින්න නරකයි සාංශාරික පැවතුම් දිහා බලන කෙනෙක් විදියට. මේක නිමිත්තක් කරගෙන සාධාරණීකරණය කරලා මෙබඳු අර්බුදයකට තවත් විවෘත කරන්න හදනව නෙමෙයි. නමුත් පුරාණ කර්මයේ බලපෑමක් ඔබම අතර ඇති වෙන සියලු සම්බන්ධතා අතරත් සියලු වැළපීම් අතරත් සියලු හමුවීම් අතරත් සියලු වෙන්වීම් අතරත් පවතිනවා. ඒ නිසා ඊට සැහැල්ලුවෙන් උපේක්ෂා සහගතව මේ ලෝකෙට මුහුණ දෙන්නයි තියෙන්නේ. ඒ උපේක්ෂා සහගත භාවයේ තිබුණොත් කිසිම ආකාරයකින් ම්ලේච්ඡත්වයේ මතුවෙන්නේ නැහැ. මොකද මේ කරන දේවල් වල නැවත විපාකයක් මං කරා එනවා කියලා දන්නවනේ. තරණය නිවන් තොටුපළ වෙත එතෙර කෙරෙන යාත්‍රාව